දවසක් වේවා අද මම කතා කරන්න යන්නේ පාස්කු නාට්‍ය කලාව ගැන දැන් ඔබට මම ඉදිරිපත් කරා දරුවනේ පාස්කු නාට්‍ය අන්තර්ගතය පාස්කු නාට්‍ය රංග දක්වන පිළිවෙල තමයි මේ කතාවේ සිදුවීම් මාලාව තමයි ඉදිරිපත් කරේ ඉතාම පහසුවෙන් මතක තබා ගන්න කතන්දරයක් වගේ ඔබ මතක තබා ගන්න පුතේ මේ චරිත වල නම් ගම් ටිකක් මතක තබා ගත යුතුයි අපි ඊළඟට කතා කරමු රංග ශෛලිය පාස්කු රංග ශෛලිය ගැන කතා කරද්දී ඔබට මම ආයෙත් පැහැදිලි කරන්නම් රංග ශෛලිය කියන වචනෙට බය වෙන්න එපා රංග ශෛලිය කියන්නේ මේ නාට්‍ය රංග දක්වද්දී යොදා ගන්න උපක්‍රම මොනවද මේ නාට්‍යයේදී භාවිත කරන ඇඳුම් පැළඳුම් මොනවද මේ නාට්‍ය භාවිත කරන රංග භාණ්ඩ නළු නිළිය කොහොමද ඔවුන් කතා බහ කරන්නේ කොහොමද වාචික අභිනය කොහොමද සාත්‍යික අභිනය කොහොමද වේදිකාව භාවිත කරන්නේ කොයි ආකාරයෙන්ද මොන වගේ වේදිකාවක්ද මෙන්න මේ කරුණු තමයි ඔබ රංග ශෛලියට සටහන් කරන්න අවශ්‍ය වෙන්නේ අපි බලමු ඒවත් කරුණෙන් කරුණ රංග ශෛලියේදී මම ඔබට සඳහන් කරනවා මේ පාස්කු නාට්‍ය වර්තමාන පිළිගත් සම්මත වේදිකා නාට්‍ය ස්වරූපයෙන් නෙමෙයි රඟ දක්වන්නේ ඊට වඩා යම්කිසි වෙනස් ස්වරූපයක් තියෙනවා ඒකෙදී අර වේදිකාවට කොටු වීමක් වෙලා නැහැ සමහර ලාට වේදිකාවේ රඟ දක්වන යම් යම් සිදුවීමක් තියෙනවා මම කලිනුත් සඳහන් කළා මුළු ගමක්ම සම්බන්ධ කරගන්නවා මුළු වීදි සංචාරයේ කිරීමක් සිද්ධ වෙනවා ඒ නිසා අපි මේන්න මේ විදිහේ කරුණක් සඳහන් කරනවා වර්තමාන වේදිකාව වගේ වේදිකාවට සීමා වුණු නාට්‍ය සම්ප්‍රදායක් නෙමෙයි. ඒ වගේම මේකේ ආයෙත් මම සඳහන් කළේ තියෙනවා හතරැස් වේදිකාවෙන් මිදිලා අවට පරිසරයට යන නාට්‍ය කලාවක්. අවට පරිසරයට යනවා ජීවමාන නළු නිළියන් යොදා ගන්නවා. ඒ වගේම පිළිම රූකඩ යොදාගෙන මේ නාට්‍ය රඟ දක්වන ඕන රංග ශෛලියේ තව ලක්ෂණයක්. නළු නිළියන් වගේම පිළිම සහ රූකඩ යොදා ගැනීම. ඊළඟට නාට්‍ය රඟ දක්වනවා දින 3ක් රංගගත කරනවා මේකෙදි මම මේ සඳහන් කරලා තියෙනවා ක්‍රිස්තුස් වහන්සේ ජෙරුසලෙමට පැමිණෙන අවස්ථාව තමයි අපි ගොප්පිරිදා කියලා සඳහන් කරන්නේ මේකට පස්සේ මෙන්න මේ දින තුන තමයි රඟ දක්වන්නේ අන්තිම රාත්‍රි භෝජනයේ රඟ දක්වනවා ඒක රඟ දක්වන්නේ මහා බ්‍රහස්පතින්දා ඊළඟට කුරුසපත් වීම රඟ දක්වනවා මහා සිකුරාදා උත්තාන වීම රඟ දක්වනවා පාස්කු ඉරිදා මෙන්න මේ සිදුවීම් දවස් තුන කින් රඟ දක්වන ආකාරය පාස්කු නාට්‍යවලදී දකින්න පුළුවන්. ඒ වගේම පස්සේ කාලෙදී මේ විදිහ දවස් 3කිනුත් රඟ දක්වන්නේ නැතුව මහා සිකුරාදාට විතරක් මේක සීමා කරගන්න අවස්ථාවක් තිබිලා තියෙනවා. ඒ වගේම රංග ශෛලිය ගැන කතා කරද්දී තවත් කතා කරන්න ඕනි දේවල් තමයි නාඩගම් ලක්ෂණ අන්තර්ගත වෙලා තියෙනවා පාස්කු නාට්‍යවල. දැන් නාඩගම් ලක්ෂණ කියන්නේ මොනවද කියලා දැනගන්න එපා ඊට කලින් नाड़गम वाल मतक मन में सिंह भाव वगे आकृति अक्त मतक नाड़गम वाल मतक तिबुना पोते गुरेटिया वगे नलिया ताला पुलव गमन विभिन यदुना मे वगे गति लक्षण तिबुन मे नाड़गम लक्षण अडवेडी वाषा पास्कु नाट्य वाल योदागन तिबुना एक उदाहरण अक्तमी मम्मे सदाहरा नाटक में आकृति अट सामकन पूर्ण विरद इतना पास्कूल तीन पूर्ण विरद वोट मतकना मन में नाट्य नाटक आकृति करण पूर्ण विरद इवेम पोते गुराग कार्य सिद्धुकरण मंकीुआ ये पोते गुराग कार्य इटुकरा पास्कूल देशनवादी विसी इतकोट पोते गुराहेवा देशनवादिया एम नेता अत्यल गायना करमी मे पास्कु नाट्य रंगदीमट दायक वेनुम मेन मे विधि पूर्ण विरुद्वा सदाहन कर बिहिवलो तुल दिलिंदु गवलेन मुदा गान्नट देरन वैसी सेम एविद तेन तेन पिबिदु मन सोंद पसिंदु देवी दुगे वाद वादनीना इलंगट रंगशाई देवी देशनवादिया मैवीम पिलिबाद पुवत नाटक सूर्य उच्चारण करना मैवीम पिलिबाद पुवत की आने मुखाद मंगल कलिंग आदम सह इव कथा पुवत लोक आरंभ तमय मैवीम की आने कोटस एक रंग दुनवा देशनवादिया नाटक आकृति इलाट मे कथा पुवत देशनवादिया नाटक संप्रदाय अनु गायने इदिरीपात करना पास्कु रंग तुल पिलिमीन पमना रंग दीमा सिदूना एक विशेष लक्षण पस्य कालदी
ගම් වීදි සංචාරය කරද්දී කාන්තාවන් පවා රංගනෙන් දායක වෙලා තියෙනවා. පාස්කු මණ්ඩප තුල රංග සේවීන් විසින් සුරුහම් කර්මන්‍ය කරනු ලැබීමෙන් තමයි රඟ දැක්වේ. ඒ වාක්‍ය ඔබට තේරුම් ගැනීමට අපහසු නම් මම පැහැදිලි කරන්නම්. සුරුහම් කියන්නේ ඉතා විශාල පිළිම. දැන් ජේසුස් වහන්සේගේ පිළිමයකට අපි කියන සුරුවමක් කියලා. මේ ඉතා විශාල සුරුවම් අරගෙන ඇවිදිමින් ඒ වයිහා මෙහා ගෙන යන රංග සේවීන් හිටියා. මේ රංග සේවීන් ප්‍රේක්ෂකයන්ට නොපෙනෙන ආකාරයේ තාපයකට වැහිලා තමයි මේ පාස්කු සුරුහම ගෙනියන්නේ. මේ සුරුහම් මෙහා මෙහා යාමෙන් ජේසුස් වහන්සේගේ තියෙන ප්‍රතාපවත් බව, ජේසුස් වහන්සේගේ පිළිබඳ තියෙන භක්තිය වර්ධනය කිරීමට ගත උත්සාහය තමයි සුරුවම් යොදා ගැනීම. ඒ කියන්නේ සැබෑ නළුවෙක් සැබෑ පුද්ගලයෙක් ජේසුස් වහන්සේගේ චරිතය නිරූපණය කිරීම සමහරවිට ඔවුන් විශ්වාස කරා යම්කිසි පවක් සිද්ධ වෙයි, යම්කිසි භක්තියට හානියක් සිදු වෙයි වගේ දේවල් හිතපු නිසා තමයි සුරුවම් භාවිත කළේ. රෝකඩ එහෙම නැත්නම් සුරුවම් භාවිත කරේ පුංචි ඒවා නෙමෙයි. ඒවා ජීව ස්වરૂප ආකාරයෙන් තමයි භාවිත කරේ. ජීව ස්වરૂප ආකාරයෙන් කියන්නේ දැන් පුද්ගලයෙකුගේ මිනිස් ස්වરૂපයේ උසකට එහෙම නැත්නම් ඊටත් වඩා උසකින් දැන් මිනිසෙක් අඩි 6ක් උස නම් ඒ සුරුවම අඩි 6ක්වත් උස ආකාරයෙන් තමයි භාවිත කරේ. දුව පාසු නාට්‍යවල නාට්‍ය ධර්මී ලක්ෂණ වගේම රංගන ශිල්පීන් රංග දැක්වීමේදී ලෝක ධර්මී ලක්ෂණ භාවිත කරා. ඒක භාවාතිශය රංගනයක් කියලා සඳහන් කරන්න පුළුවන්. මෙලෝ ඩ්‍රැමැටික් ෆෝම් කියලා කියන්නේ භාවාතිශය රංගයටම තමයි. මේකෙදී සංවාද භාවිත කරේ තාත්තික වගේ. ඒ වගේම භාවාතිශය විලාශයක් තිබ්බා. ගොඩක් වෙලාවට නූර්ති වල භාෂා ලක්ෂණ, නූර්ති වල ආකාරයේ ඇඳුම් පැළඳුම් භාවිතයක්, නාඩගම් වගේම නූර්ති ආභාෂයත් පාස්කු වල දකින්න පුළුවන්. ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය සඳහා දෙබස් රිද්මයානුකූලව ශාන්ත ආකාරයෙන් තමයි භාවිත කරේ. එතකොට මම එකයි කලින් සඳහන් කරේ නාඩගම් ලක්ෂණ තිබුණා කියලා. එතකොට මේ සංවාද භාවිත කිරීමේ ආකාරය නාඩගම් ලක්ෂණ පෙන්වනවා. ඒ වගේම දෙබස් ප්‍රකාශනයේදී අංග චලන භාවිත කිරීමේදී අත් ඔසවා අදහස් ප්‍රකාශ කිරීමක් තමයි තියෙන්නේ. දැන් ජුදාස් කියන හති හලමින් අහෝ නායක පූජකතුමනි මේ මොන අපරාධයක්ද? නිර්දෝෂී රුධිරයෙන් මේ ජුදා පොළව තෙත් කරන්නද යන්නේ? කයපස් කියනවා ජුදාස් නුඹට පිස්සුද? මෙන්න මේ වගේ සංවාද තියෙනවා. ඒක ලෝකධර්මී සංවාද. ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය සඳහා රිද්මයානුකූල සංවාද භාවිත කරනවා. ඒ විතරක් නෙවෙයි මේ සංවාද කියන ආකාරයත් මම කිව්වා අත් ඔසවලා තමයි සමහර ලාවට අදහස් ප්‍රකාශ කරන්නේ. අද දිනේ අපි සාකච්ඡා කරේ පාස්කු නාට්‍ය රංගය පිළිබඳ. පාස්කු නාට්‍ය කලාව පිළිබඳ ඔබට සරලව වැටහෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මගේ වෙබ්සයිට් එකේ link එක ඔබට description එකේ සඳහන් කරනවා. මම වෙබ්සයිට් එකට ඔබට අවශ්‍ය කරන ප්‍රශ්න කීපයක් තව සඳහන් කරනවා. ඒ පිළිබඳව සොයා බලමින් ඔබ තව දුරටත් මේ විෂය පිළිබඳ දැනුම වර්ධනය කරගන්න. स्तुति।